අයිබෝවන් ඔබට සුභම සුබ දවසක්. ඔබ දන්නවා අපේ රටේ කාලෙන් කාලෙට උණුසුම් පුවත් මවන අයතරේ ඉහළින්ම ඉන්න චරිත කිහිපයක් ඉන්නවා. ඒ චරිත ගැන කාලෙන් කාලෙට නයිෆ්ම් අපි කතා බහ කරන්න පුරුදු වෙලා හිටියා. ඉතින් අදත් අපි ඔබට ගෙනෙන්නේ ඒ වගේ චරිතයක් ගැන කතාවක්. මේ දවස්වල ඒ චරිතය ඉතාම ප්‍රසිද්ධයි. පියුමි හංසමාලි Facebook එක YouTube එක උඩු යටිකුරු කරවන නිවුස් හැමදාම අරන් ආපු පියුමි මේ සැරෙත් අන්න එහෙම නිවුස් එකක් අරගෙන ඇවිල්ලා තමයි තියෙන්නේ. අතර මේක එයා කරපු දෙයක් නොවුනත් පියුමි හංසමාලිගේ ජනප්‍රියතාවය නිසාම සෝෂල් මීඩියා වල විතරක් නෙවෙයි අපේ රටේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලාවලත් ඇය ජනප්‍රිය නිවුස් එකක් බවට පත් වුණා. මේ නිවුස් එකට පදනම් වුණු කාරණේ තමයි සාමාන්‍ය ජීවිතයක් ගත කරපු පියුමි එක පාරටම ලක්ෂරි ජීවිතයක් ගත කරන්න පටන් ගත්තේ කොහොමද කියන එක. අතරම පියුමි සල්ලි හම්බ කළේ නීත්‍යානුකූල විදිහටද? ඇගේ මේ මහා ධනස්කන්ධයේ පිටුපස අපේ රටේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් ඉන්නවද? මෙතරම් සල්ලියක් හොයන්න තරම් පියුමි කරන බිස්නස් මොනවද? මේ හැම කතාවකටම උත්තරෙත් එක්ක අද නයිෆ්ම් අපි අලුත්ම වීඩියෝවක් ඔබ වෙත අරගෙන ආවා. ඉතින් ආරාධනා කරනවා රැඳෙන්න මේ සුවිශේෂී වීඩියෝ වෙත. අවසානයේ වෙන දෙකම දසුන්සේ 92 නොවැම්බර් 22 වෙනිදා අපත ලබපු පියුමි හංසමාලිගේ සම්පූර්ණ නම පියුමි හංසමාලි ගොමස්. ඇගේ මව එල් වසන්ති පෙරේරා වෙද්දී ඇගේ පියා නමින් පී නිහාල් ලක්ෂ්මන් මහත්මිය තමන්ගේ මූලික අධ්‍යාපනය ලබාගෙන තිබුණේ රාජකීරියේ ශ්‍රී සෝභිත විද්‍යාලයෙන්. වයස අවුරුදු 18 දී විවාහ දිවියට ඇතුළු වෙන පියුමි වයස අවුරුදු 19 දී පිරිමි දරුවෙකුට උපත ලබා දෙමින් එක් දරු මවක් බවට පත් වෙනවා. ඉන්පස්සේ වසර 2ක් වැනි කෙටි කාලයකදී විවාහයේ දෙදරා යාම නිසා දරුවා එක්කම ඇය වෙනම ජීවිත වෙද්දී ඇගේ සමියා විදේශගත වීමට කටයුතු කරනවා. 2022 වසර වන විටත් ඇය නීත්‍යානුකූල විවාහයෙන් වෙන් වී සිටියේ නැහැ. ඔය අතරේ මාධ්‍ය සාකච්ඡාවක සහභාගී වන ඇය ඒ වෙනකොට සඳහන් කරලා තිබුණේ නීත්‍යානුකූලව විවාහයෙන් වෙන් වෙලා දික්කසාදේ සඳහා අවශ්‍ය සියලුම කටයුතු ඒ වෙනකොට කරගෙන යනවා කියලා. පිමික කුඩා කාලේ ඉඳලම සිහිනයක් බවට පත් වෙලා තිබුණේ ගුවන් සේවිකාවක් වෙන එක. ඒ වගේම නිරූපණ ශිල්පිනියක්, එහෙමත් නැත්නම් මොඩල් කෙනෙක් වෙන එක තමයි අනිත් හිණේ වෙලා තිබුණේ. මුල්ම වතාවට වයස අවුරුදු 18 දී නිරූපණ ශිල්පිනියන් තෝරා ගන්න තරඟ අවස්ථාවකට සහභාගී වෙන ඇයට විශේෂ්‍රී ඉහළටම යාමට නම් හොඳ පුහුණුවක් පළපුරුද්දක් තිබිය යුතු බව හොඳින්ම තේරුම් ගියා. එනුව ඒ සම්බන්ධ අධ්‍යාපනය ලබා ගැනීමට තීරණය කළ ඇය නිරූපණ ශාස්ත්‍රය පිළිබඳ මූලික දැනුම ලබා ගන්නේ රොසෑන් ඩයස් විසින් මෙහෙයුම් ලබන නිරූපණ අකඩමිය හරහා. ඉන්පස්සේ ලංකාවේ තරඟ බොහෝමයකට සහභාගී වන පියුමි ඉන් බොහෝමයක ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ අතරින් ඇය ලබාගත් සුවිශේෂීම ජයග්‍රහණය බවට පත් වුණේ 2017 වසරේදී තුර්කියේ පැවැත්වුණු ෆියුෂර් ෆැෂන් ෆේසස් ඔෆ් ද වර්ල්ඩ් මේ තරඟාවලියේදී රටවල් 50ක් පරාජය කරලා බෙස්ට් මොඩල් ඔෆ් ඒෂියා මේ වටිනා කිරුළ දිනා ගැනීම. ඊට පෙර 2016 වසරේදී මලයාසියාවේදී පැවැත්වුණු MRS ග්ලෝබ් තරඟාවලියේදී MRS Noble Queen කිරුළ දිනා ගැනීමටත් ඇය සමත් වුණා. ඔය අතර ඊට පෙර වසර කිහිපයකදී ටෙලිනාට්‍ය හරහා පියුමි ජනප්‍රිය චරිතයක් බවට පත් වෙලා හිටියා. පියුමි 2014 වසරේදී ශාන්ත සොයිසා විසින් අධ්‍යක්ෂණය කළ ඍතු ටෙලිනාට්‍යයේ විශ්ව කොඩිකාර සමග ප්‍රධාන චරිතය නිරූපණය කළා. එම ටෙලිනාට්‍යයේ ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමෙන් පස්සේ 2015 වසරේදී දේශපාලන මැදිහත්වීමක් නිසා මේ ටෙලිනාට්‍ය විකාශය කිරීම අවසන් කරන්නට සිද්ධ වුණා. 2018 වසරේදී නැවතත් තමන්ගේ ප්‍රථම සිනමා නිර්මාණයට දායක වුණ පියුමි උදේකාන්ත වර්ණසූරිය මහතා විසින් නිෂ්පාදනය කළ වස්සානේ සඳ චිත්‍රපටයේ මිහිරි නම් ප්‍රධාන චරිතයට තමන්ගේ දායකත්වය ලබා දුන්නා. 2019 වසරේදී මලයාලම් සිනමාවේ දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වන අනිල් කුමාර් විසින් අධ්‍යක්ෂණය කළ ලක්නව් චිත්‍රපටය සඳහාද ඇය තමන්ගේ දායකත්වය ලබා දුන්නා. එහිදී ඇය සමග ප්‍රධාන චරිතය රඟදක්වා තිබුණේ ජැක්සන් ඇන්තනි මහත්මයා. 1992 වසරේ යශෝදා විමලධර්ම මහත්මිය එවැනි චරිතයකට රංගනයෙන් දායකත්වය ලබා දීමෙන් පස්සේ ශ්‍රී ලංකාවේ නිළියක් එවැනි අවස්ථාවක් ලබාගත් පළමු අවස්ථාව බවට පත් වුණේ එම අවස්ථාව. මේ නිර්මාණවලට අමතරව 2014 වසරේ සිට 2016 වසරේ දක්වා මියුසික් ලයිව් වැඩසටහනේ නිවේදිකාවක් ලෙසත් ඇය කටයුතු කළා ඔබට මතක ඇති. මීට අමතරව පියුමි හංසමාලි ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ වෙළඳ දැන්වීම් ගණනාවකට සහ ගීත තිර රචන රැසකට තමන්ගේ දායකත්වය ලබා දුන්නා. ඉන්පස්සේ ඇයව බොහෝ විට දකින්නට ලැබුණේ සමාජ මාධ්‍ය හරහා. Facebook, Instagram, TikTok, YouTube මේ සියලුම මාධ්‍ය ජාලා හරහා ක්‍රියාකාරීව ඇය පියුමි ස්කින් කෙයා නමින් ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ හරහා ලොලියා නම් සන්නාමය යටතේ නිෂ්පාදන රැසක් එළිදැක්වීමටත් ඇය කටයුතු කරලා තිබුණා. කාන්තාවන්ගේ සමේ පැහැය වැඩි දියුණු කිරීම ඉලක්ක කරගත් මේ නිෂ්පාදන කෙටි කාලයක් තුළ විශාල ජනප්‍රියතාවයක් හිමි කරගත්තා. ඉන්පස්සේ අද්වි සුඛෝපභෝගී ජීවන රටාවකට හුරු වුණ ඇය කොළඹ හත ප්‍රදේශයෙන් සුඛෝපභෝගී නිවසක් රේන්ජ් රෝවර් වර්ගයේ ඇතුළු වාහන කිහිපයක් මිලදී අරගෙනත් තිබුණා.
එතරින් සුවිශේෂී වුණේ ඇය පසුගේ කාලයේදී ගෝඨාභය රාජපක්ෂ විසින් භාවිත කළ රේන්ජ් රෝවර් වර්ගයේ සුඛෝපභෝගී වාහනය මිලදී ගැනීම. කෙසේ වෙතත් ඒ පිළිබඳව අදහස් දක්වමින් පියුමි සඳහන් කළේ එය මුලින් භාවිත කළේ කවුරුවත් ඇයි තමන්ගේ මුදලින් නිම වාහනය මිලදී ගත්ත බව. මං දෙයක් ඉගෙනගෙන ඇවිල්ලා මට බිස්නස් එකක් කරලා මගේ සල්ලි හම්බ කරලා මට වාහනයක් ගන්න බැරිද? ඒක මගේ තාත්තවත් ගෝඨාභයසේ මගේ බාප්පවත් නෙවෙයිනේ. ඉතින් මට පුළුවන් සෙල් එකකින් වාහනයක් ගන්න ඉතින්. කෙසේ වෙතත් පසුගිය දිනවලදී මගෙන් රටට සංවිධානයේ සභාපතිවරයා වෙන සංජය මහවත්ත මහතා විසින් පියුමි හංසමාලි නීති විරෝධීව මුදල් උපයාගෙන සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බවට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ අනුව මේ වන විට ඇයගේ වත්කම් සම්බන්ධව විමර්ශනයක් දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතී. පසුගිය දිනයකදී අපරාධ විමර්ශන ඒකකයේ වෙත තමන්ගේ සියලුම ගනුදෙනු විස්තර සහිතව ඉදිරිපත් කරපු පියුමි එම අවස්ථාවේදී කියලා තිබුණේ තමන්ගේ ව්‍යාපාරයට අදාළ සියලුම ලිපිගොනු තමන් සතුව පවතින බව. ඒ වගේම තමන්ගේ ව්‍යාපාරයේ එක ක්‍රීම් කට්ටලයක් රුපියල් 35,000කට අධික මුදලකට අලෙවි වෙන බවත් ඇනවුම් 25,000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විටත් යවා ඇති බවත් ඇය එතනදී කියලා තිබුණා. ඒ අනුව තමන් නීති විරෝධීව වත්කම් උපයාගෙන නොමැති බවත් සියලුම සාක්ෂි ඔප්පු කළ හැකි බවත් ඇය දිගින් දිගටම කිව්වා. ඇගේ ප්‍රධාන ආදායම් මාර්ගය ඇගේ පියුමි ස්කින් කියා සමාගමෙන් ලැබෙන ආදායම් බව ඇය ප්‍රකාශ කළා. සමාජ මාධ්‍ය හරහා සහ තමන්ගේ රසිකයන්ගෙන් ලැබෙන ත්‍යාග මිල මුදල් හැරුණ විට පියුමි සතුව වෙනත් ව්‍යාපාර ඇති බවත් මේ වනතුරු මාධ්‍යවලට හෙළි වෙලා නැහැ. ඒ වගේම පියුමිගේ විමර්ශනය සම්බන්ධයෙන් ආందోళනාත්මක ප්‍රකාශයක් මේ වන විට මතු වෙලා තියෙනවා. මේ ප්‍රකාශය සිදු කරලා තින්නේ රජයේ වගකිව යුතු අමාත්‍යවරයෙක් වන මහජන ආරක්ෂක අමාත්‍යවරයා ටිරාන් අලස් මහතා විසින්. ඔහු පුවත්පතකට ප්‍රකාශ කරලා තිබුණේ පියුමි රටේ නම ගිය ප්‍රබල පාතාල නායකයෙකුගේ මුදල් පරිහරණය කරන බව. ඒ වගේම එම තොරතුරු මත දැනටමත් විමර්ශනයක් ආරම්භ වෙලා තියෙනවා. ඒ නිර්දෝෂී නම් ඒ සනාථ කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි සහ සාධක සැපයීමටත් ඇයට අවස්ථාව තිබෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තිබුණා. කෙසේ වෙතත් පියුමි සඳහන් කරන්නේ ඇයට විරුද්ධව පැමිණිල්ලක් සිදු කළ සංජය මහවත්ත සිදු කළේ දේශපාලන පළිගැනීමක් ලෙස බව. මෙවන විටත් පියුමි හංසමාලිගේ වත්කම් පිළිබඳව විමර්ශනය දිගින් දිගටම සිදු වෙමින් පවතිද්දී ඇය තමන්ගේ වත්කම් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සාක්ෂිවලට අනුව සාධාරණ තීරණයක් ඉදිරියේදී ලැබීමට නියමිත බවත් අපිට පෙනෙනවා. ඉතින් තත්ත්වය කෙසේ වුණත් මේ සිදුවීම නිසාම වක්‍රාකාරයෙන් සිදුවෙන්නේ පියුමි හංසමාලිගේ ප්‍රසිද්ධත්වය දිගින් දිගටම වැඩිවීම. ඉතින් මේ සිදුවීමේ ඉදිරිය කොහොම වේද කියලා අපිත් බලාගෙන ඉමු. එතෙක් ප්‍රාර්ථනා කරනවා ඔබට සුබම සුබ දවසක්.